ආයි බොවන් උරුමයෙන් බිඳත් තුලින් අද ඔබ අප හමුවන්නේ සීතාවක රාජසිංහ රජුගේ සොහොන් පිටිය තුලයි මේ ස්ථානයේ තමයි සොහොන් පිටියට පිවිසෙන මාර්ගය අපි බලමු සොහොන් පිටිය කුමන ආකාරයෙන් ඒ ස්ථානයේ තියෙන නටබුන් මොනවද කොයි ආකාරයෙන් ඒ ස්ථානයේ පැවතුනද කියලා අපි ගිහිල්ලා බලමු රාජසිංහ රජුරු පීතෘ ඝාතකේ සංඝයා වහන්සේලාට අඩන්තේට්ටම් කරලා බිනවා සංඝයා වහන්සේලා 60 අලුත්ම් මරලා දෙනවා බුද්ධ ශාසනය පහු කාලිනව පොඩි පොඩි බුද්ධ ශාසනයට කැණිල්කම් කරලා දෙනවා ඒ හින්දා ගම්මු රාජසිංහ රජුරු කෙරේ වෛරකින් තමයි ඉන්නේ එයා නැති වුණාට පස්සේ ඔහුගේ මිනිවත් අතින් ඇල්ලුවේ නැහැ කියලා තමයි පළත් ජනස්වාද වල සඳහන් වෙන්නේ අපි දන්නේ 100%ක් ඇත්තද බොද්ද කියලා නමුත් අපි අහලා තියෙන්නේ මේ විදිහට ඒ හින්දා තමයි මේ එදා පෙතන්ගොඩ වුණේ තමයි කටුව ඇනෙන්නේ මං කියන්නම් ඒ කතන්දරේ මොකද එතෙන්ට යන්න ඉස්සෙල්ලා රජතුමා එදා කොනප්පු බණ්ඩාරත් එක්ක යුද්ධයක් පවත්වනවා බලනදී අන්නේ බලන සටනෙන් රජතුමා පැගදෙනවා ඒ පැගදිලා හිටතමාරුවෙන් එන ගමන තුලදී පෙතන්ගොඩ උයනේ මදක් ඉන්න තීරණය කරනවා අන්නේ එතන ඉන්නකොට තමයි එතනදී ණයෙක් කෑවයි කියන්නේ එතනත් ජනසුරු ප්‍රවාදයක් තියෙනවා එකක් කියනවා ණයෙක් කෑවයි කියලා අනික කියනවා එතනදී මිච්ච කටුණු බඳුරේ කටුවක් කැවුනායි කියලා. ඒ කෙසේ වෙතත් රජතුමා එතනදී රෝගාතුර වෙනවා. එතකොට එතනදී ඉන්නවා දොඩම්පේ ගණිතයා. ওই දොඩම්පේ ගණිතයා කියන පුද්ගලයා රජතුමාත් එක්ක ඒ තරම් හිත හොඳකින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. එතකොට රාජසූරිය කියන ඇමතිවරයාත් එතන ඉන්නවා. මේ දෙන්නම එකතු වෙලා රජතුමාගේ කකුලට බඳිනවා පිට ගැස් මැදෙන්න බෙහෙත්. මොනවාද බැඳලා තියෙන්නේ? එළ මූත්‍ර එළු වසූරිය ගව වසූරිය ඒ වගේ අලු කලවම් කරලා බෙහෙතක් බඳිනවා පිට ගැස් මැදෙන්න. අන්නේ බෙහෙත බඳපු ඉඳ තමයි කියනවා රජතුමාට වැඩිපුරම මේ මරණට හේතුව. මොකද අපි ජනප්‍රවාදවල තමයි කතාව සිද්ධ වෙන්නේ. කවියකුත් තිනව බහල ඇති කුසිරි පෙතන් ගොඩ වූයන්ට වැඩි ආය නපුරු උණ කටුව පතුලේ ඇනුනාය. එක්ව සිටි සෑම එක් වී මතුලාය රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය. අන්නේ අවස්ථාවේදී ඒ රාජසිංහ රජුර එතනදී ගොඩක්ම අමාරුවෙන් ගම ඉන්න අතර තමයි අර ලී වලින් බත්තම පත්තමක් හරි ගස්සලා ඒක උඩ තියාගෙන අරන් එනකොට කරවනැල්ල ආශ්‍රිත ප්‍රදේශයේ කොරවුණයි කියන කකුල. ඒක තමයි කරවනැල් කොරවුණ වෙල්ල කරවනැල්ල කියලා හෙඩ්ලයි කියනවා කියලා ජනස්වදාවත් කතා වෙනවා. නමුත් අන්නේ කතාවල් අපිට ජනප්‍රවාද එන දේවල් එන්නේ ආකාරයෙන් ඇවිල්ලා තමයි මෙන්න මේ ස්ථානෙන් සොහන්ට ගෙනහැල්ලා මේ ස්ථානේ ඉස්සරහා තියෙනවා තැන්පත් කරපු තැන අපි ගිහිල්ලා බලමු ඒ තැන්පත් කරපු තැන අපි දැන් අද ඇවිල්ලා ඉන්නේ මේ සීතාවක සිවික්‍රම රාජසිංහ රජුරන්ගේ මූතදේහය තැන්පත් කරලා තියෙන සොහන. මෙන්න මේ වගේ කොටසක් තමයි අද ඒ සොහන ඉතුරු වෙලා තියෙන්නේ. එදා අවුරුදු 11ක් 1581 1592 යන රාජ්‍ය කාලය තුල බොහොමත්ම ප්‍රතාපවත් ලෙස රාජ්‍ය පාලනය කරන රජ කෙනෙක්. මං කියන්නේ ඒ සමයේ ජනප්‍රවාද සඳහන් වෙනවා කොළඹත් යාපනයත් ඇර මුළු රාජ්‍ය ශ්‍රී ලංකා රාජ තාන්ත්‍රිකව සීවික්‍රම රාජසිංහ රජුරු අතර ගත්තයි කියලා. අන්න එහෙව් රජෙක් තමයි අද මේ තැන් මෙතන මේ බට සීමාව තුළ කළුගල්ලක් යට සැතපිලා ඉන්නේ. මොකද අපේ බුදු දහමේ තියෙනවා රජකම් කළත් කළකම් පල දෙනවා කියලා. මං හිතන්නේ අන්න ඒක තමයි මේ වෙලා තියෙන්නේ. එදා රාජ්‍ය අභිමානයක් තියෙන පුද්ගලයෙක් තමයි අද මේ කවුරුත් නැත්නම්ක මෙහෙම ස්මාරකයක්වත් නැහැ. මෙතන මේ ගල් ටිකක් තියලා විතරයි සඳහන් කරන්නේ. කෙසේ නමුත් අපි දවසකට රජෙක් මොකද පෘතුගීසීන්ට විරුද්ධව බොහොමත්ම සටන් කරපු රජ කෙනෙක්. එවැනි රජ කෙනෙක් තමයි මෙතන මිහිදන් කරලා තියෙන්නේ. මං ආරාධනා කරනවා අපේ දුවා දරුවන්ට මෙතෙන්ට එන්න බලන්න අපේ ඒ රජුරුවන්ගේ සොහන මෙතන මේ තියෙනවා. එතකොට ඇවිල්ලා අපේ දේවල් රැකගන්න පොඩ්ඩක් මේ ගැන හිතන්න ඉතිහාසයට පොඩ්ඩක්
නැඹුරු වෙන්න පුළුවන් දුවා පුතු ඉන්න නම් මේ ගැන හොයලා අපේ ප්‍රදේශයේ මේ ලංකාව තුල ඇවිදින්න තැන් බොහොම තියෙනවා බලන්න තැන් බොහොමයක් තියෙනවා ඉතින් ඔයගලන්ගේ අධ්‍යාපනයෙන් කොටසක් වෙන් කරන්න කියලා කියනවා මේ ඉතිහාසය හොයන්න ඇවිල්ලා මේ ගැන හොයලා තමන්ගේ ඉතිහාසය ගැන පොඩි අවබෝධයක් ගන්න මේ හොඳම තැන් ඔබට මම පෙන්නුවා ගම මාර්ගයේ පිවිසෙන තැනම එදා රාජසිංහ රජුරුවන් ඒ දේහය රැගෙන ආපු තැන ඔය ඇල මාර්ගයෙන් රැගෙන ඇවිල්ලා මෙන්න මේ ස්ථානෙන් තමයි මේ මෙතන තියෙන පොඩි දොලක් වගේ තැනක් මෙන්න මෙතන තියෙන ලොකු වලක් මෙන්න මේ වල තමයි මේ මේ සොහොන සම්බන්ධලා තින්නේ මේ ලොකු වලක් මේ තියෙන්නේ මෙතනින් තමයි ඇතුල් කරලා තින්නේ දේහය ඇතුල් කරලා මෙතනින් වහලා තින්නේ ඉතින් ඒ ඇල මාර්ගයේ හොම රවුමෙන් ඇවිල්ලා මේ මෙතනින් මේ දොල මාර්ගයෙන් මෙතෙන්ට පිවිසිලා මේ ඇතුලෙන් තමයි මේ සොහොන ඇතුළට තැම්පත් කරන්නේ තැම්පත් කරලා වල වහලා දානවා ඉතින් අතින්වත් ඇල්ලුවේ නැහැ කියන්නේ රජතුමාගේ දේහය මිනිස්සු ඒ තරමට මේ මේ රජුරවංග කූරු ලෙස මේ රජුරෝ පාලනය අන්තිම කාලේ වෙනකොට ජනතාවට කූරු ලෙස සලකලා තියෙනවා. ඉතින් ඒ ඒ හින්දා තමයි රජුරෝ ගැන ඒ තරම්ම වැඩි කැමැත්තක් නැති වෙලා තියෙන්නේ. ඒකම මට තව දෙයක් කියන්න ඕනේ මොකද මගේ වීඩියෝ වල පළක් කට්ටිය දාලා තිනවා වීඩියෝ එක පැහැදිලි මදි. වීඩියෝ එක ඒ තරම් ක්වොලිටි නැහැ කියලා. නමුත් මම මේ වීඩියෝ කරන්නේ මගේ ජංගම දුරකථනයෙන්. ඉතින් ඒ තරම් පහසුකම් නැහැ. අපි මේක අපි ඉදිරියේදී බලමු පොඩි කැමරාවක් කරන් මේක කරන්නේ. එතකන් ඒ තියෙන පහසුකම් වලින් තමයි මට මේ මගේ පුද්ගලික වියදමෙන් තමයි මම මේ දේවල් කරලා මේ ගෙන ගන්න දුවා දරුවන්ගේ අනාගත වෙනුවෙන් තමයි මම මේ දේ කරන්නේ. ඉතින් ඒකට සමා වෙන්න ඕනේ මේ වීඩියෝ පැහැදිලි නැත්නම් අපි ඉදිරියේදී බලමු පොඩි කැමරාවක් ගන්න කැමරාවක් කරන් එක ගන්න. එහෙනම් අපි බලමු තවත් මේවන් තැනකදී හමු වෙන්න මේ කැමරාවත් තුනෙන් ඔබට මම මේ දේ කරන්නම්. එතකන් ඉතින් කරුණාවෙන් අපේ වීඩියෝ ටික මේ විදිහට බලන්න කියලා ඉල්ලින් කරනවා. එහෙනම් නැවතත් මෙවන් වැඩසටහන් තුළින් අප ඔබ අමුණුතුරු ඔබට ජය.